කොදිව් කණ්ඩායමත් ඔස්ට්‍රේලියා කණ්ඩායමත් අතර තිබුණු තරඟය ගැන තරඟින් පස්සේ වැඩිපුර කතා වුණේ ප්‍රතිකරුවන්ගේ දක්ෂතාවයවත් පන්දුයවන්නන්ගේ දක්ෂතාවයවත් නිසා නෙවෙයි විනිසුරුවන්ගේ දුර්වලතා ගැන. මේ තරඟයේ විනිශ්චය කළේ ශ්‍රී ලාංකික විනිසුරුවෙක් වන රුචිර පල්ලේගුරුත් නව ශ්‍රී ලංකා ජාතික විනිසුරුවන ක්‍රිස් ගැෆ්නිත් කියන දෙන්නා. මේ දෙන්නා තරුණ විනිසුරුව විදිහට මෑත කාලේ හොඳ නමක් දිනාගත්ත විනිසුරුව කියලා තමයි ප්‍රසිද්ධ වෙලා තිබුණේ. තරඟයේ විනිසුරු තීරණ නිසා ලොකු අසාධාරණයකට ලක්වුණු ක්‍රීඩකයෙක් තමයි ක්‍රිස් ගේල්. ගේල් පන්දුවට පහර දෙද්දී කඩුල් රකින්නට උඩ පන්දුවක් ලබා දීලා දැවි ගියා කියලා එක වතාවක් ගැෆ්නි විනිසුරුවරයා තීරණය කරලා දෙන දැවියාම රිවියු කරලා ගේල් තව වෙලා පිටියේ ඉන්න සමත් වෙනවා. ඊට පස්සේ ස්ටක් යවන පායින්ෙන් පිටත යවන පන්දුවකට ඉල්ලන කඩුල්ල මුවා කිරීමේ අවස්ථාවක තීරණයකුත් ගේල්ට අවාසි විදිහට ලැබුණත් නැවතත් රිවියු කරලා පිටියේ ඉන්න ගේල් වාසනාවන්ත වෙනවා. ඒ සිද්ධිය පස්සේ නැවතත් පායින්න කෙලින් පතිත වෙලා ඇදීන පන්දුවකට ගේල්ට එරෙහිව දෙන විනිසුරු තීන්දුව දැවියාමක් සටහන් කළ නිසා රිවියු ගත්තත් අම්පයර්ස් කෝල් නිසා ගේල්ට පිටියෙන් යන්න සිදු වෙනවා. මේ තීරණ තුනම දෙන්නේ ක්‍රිස් ගැෆ්නිත් විනිසුරුවරයා. තරඟයේ මේ සිද්ධියට අමතරව දැවියාම් කීපයක්ම මතභේදාත්මක විදිහට කොදෙව්වන්ට අවාසි සහගත විදිහට ලැබෙද්දී විස්තර විචාරකෙක් විදිහට ඉන්න මයිකල් හෝල්ඩින් එවෙලෙම කියන්නේ මේ තීරණ නම් නරක විනිසුරු තීරණ කියලා. තරඟයෙන් පස්සේ මාධ්‍යවලට අදහස් දක්වපු හෝල්ඩින් කියන්නේ විනිසුරුව දෙන්නම තරඟයේ වැරදි කීපයක්ම කළා කියලා. ඒක ඕස්ට්‍රේලියාවෙන් එල් වුණු පීඩනයත් එක්ක වුණාද කියලා තමයි හෝල්ඩින් අහන්නේ. මට සමා වෙන්න ඕන මෙහෙම කියනවට. හැබැයි මේක නොකිය බෑ. එදා විනිසුරුව වැඩේ හරියට කළේ නැහැ. අපි සෙල්ලම් කරන කාලේ විනිසුරුව දෙන තීරණේ අවසන් තීරණය. එහෙම කියලා අපි ඉල්ලීමක් කරද්දී දෙතුන් පාර නැවත නැවත ඉල්ලන්න යන්නේ නැහැ. දැන් පුළුවන් විනිසුරුට අභියෝග කරලා තීරණය වෙනස් කරන්න. එහෙම තියෙද්දි ඉල්ලීම් කරද්දී දෙතුන් පාර නැවත නැවත ඉල්ලීම් කරන්න ඕන නැහැ. එදා ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ විනිසුරුව පීඩනයට පත් වෙන විදිහට ඉල්ලීම් කළා. කොහොම වුණත් ඒ විදිහට ඉල්ලද්දී විනිසුරුව වැරදි තීරණ දෙනවා නම් මම කියන්නේ එතෙන්දී විනිසුරුව දුර්වලයි කියලා. ওই විදිහට තමයි හෝල්ඩින් එදා තරඟයේ විනිශ්චය කළ විනිසුරුව දෙන්න ගැන කියන්නේ. එදා තරඟයේ ක්‍රීඩා කළ කාලොස් බාත්වයිට් කියන්නේ විනිසුරු තීරණ හරියට දුන්නා නම් ඕස්ට්‍රේලියාව ලකුණු 200ක්වත් ගන්නෙ නැහැ කියලා. මම දන්නේ නැහැ මට දඩගහයිද කියලා. හැබැයි මට කියන්න තියෙන දේ එදා විනිසුරුව හිටියේ පීඩණයකින්. අපි පන්දුයවද්දී සමහර හොඳ පන්දු ඔවුන් වයිට් පන්දු විදිහට සටහන් කළා. තරඟයේ තීරණ කීපයක්ම වැරදි කියලා අපිට පිටියේදීම තේරුණා. ඒ ගොඩක් තීරණ අපිට අවාසි විදිහට තමයි ආවේ. ඔවුන් ලකුණු 280ක් අවසානයේ ගත්තත් එදා හරි තීරණ ලැබුණා නම් ඕස්ට්‍රේලියාව ලකුණු 180ක් ගන්නෙ නැහැ. අපි පා ආවරණවල පන්දු වදිද්දි කෙලින් වුණ ඇඟිලි ඕස්ට්‍රේලියාවේ පා ආවරණවල පන්දු වදිද්දි පහත් වුණා. ඇත්තටම එදා උණ දේවල් ගැන මගේ නම් සතුටක් නැහැ. ওই විදිහට තමයි එදා තීරණ ගැන කොදෙව් ප්‍රතිචාර දක්වලා තිබුණේ. අපේ කෙනෙකුත් සම්බන්ධ ඒ තීරණ ගැන ඔයාලට තියෙන අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.